හැමදාමත් කතා කරන්නේ දරුවෝ ගැන. අදත් අපි කතා කරනවා දරුවෝ ගැන. මේ දිනවල දරුවන්ට පාසලේ නිවාඩු. දවසට දුරකථන ඇමතුම් වැඩි ප්‍රමාණයක් එන්නේ දෙමව්පියන්ගෙන් මේ දරුවෝ ගැන. එතකොට මේ දරුවන්ට ඇත්තටම මොකද මේ නිවාඩු කාලය වෙලා තියෙන්නේ? දරුවන්ගෙන් බොහෝ දෙනෙක් වීඩියෝ ගේම් වලට සහ ජංගම දුරකථන වලට ඇබ්බැහි වෙලා තියෙනවා. එතකොට කොහොමද මේ ඇබ්බැහිය ඇති වෙන්නේ? ඇබ්බැහි වීම කියන ගැන කතා කරනකොට හෙරොයින්, මද්‍රව්‍ය ඒ වගේම බොහෝ දේවල් වලට මේ දරුව ඇබ්බැහි වෙනවා. පාසල් දරුව ගැන කතා කරනකොට මේ බුලත් විට වගේ දේවල් වලටත් දරුව ඇබ්බැහි වෙලා. අපි අද කතා කරන්නේ වීඩියෝ ගේම් වලට සහ ජංගම දුරකථන වලට ඇබ්බැහි වුණු දරුව සම්බන්ධව. එතකොට මේ ගෙවල් වලට කොහොමද මේ ජංගම දුරකථන ඒ වගේම පරිගණක ලැබෙන්නේ? දෙමව්පියෝ තමයි මේ දේවල් අරන් දෙන්නේ. එතකොට මේ ඇබ්බැහි වීමට වග කියන්න ඕන ප්‍රධාන වශයෙන්ම දෙමව්පියෝ. අපි බලමු දැන් මොකද වෙලා තියෙන්නේ කියලා අපේ දරුවන්ට. පහුගිය කාලේ WhatsApp තාක්ෂණය ඔස්සේ ළමයිට පාඩම් වැඩ පාසලදී කරා. මේ අවස්ථාවේදී මට එක දරුවෙක් WhatsApp එකේ මේ මැසේජ් එකක් වුණා, කොහොමද ඔයාට කියලා මැසේජ් එකක් යවනවා. මම මේ කවුද කියලා දරුවා බලනකොට දරුවා ඉන්නේ 6 වසරේ. මම දරුවා ගහන පුතේ කාගේද ෆෝන් එක? මේක මගේ. හැබැයි දරුවගේ හොඳ ස්මාර්ට් ෆෝන් එකක් දරුවට තියෙනවා. ඒකට 6 දරුවෙකුට මොකටද ස්මාර්ට් ෆෝන් එකක්? මේ සිද්ධිය සිද්ධ වෙලා සතියකට පස්සේ මේ දරුවගේ අම්මා මට කතා කරලා කියනවා, අනේ මැඩම් අපේ දුව ෆෝන් එකට ඇබ්බැහි වෙලා ගේම් ගහනවා, පාඩම් කරන්නේ නැහැ. මෙන්න කවුද මේකට වග කියන්න ඕන? 6 පන්තියේ දරුවට ජංගම දුරකථනයක් ලබා දුන්නේ දෙමව්පියෝ. ඒ වගේම මම කිව්වා අවුරුදු 12ත් 20ත් අතර දරුවෝ ගැන තමයි අද කතා කරන්න කියලා. දැන් මේ වීඩියෝ ගේම් වලට ඇබ්බැහි වෙලා ඉන්න දරුවෝ ගෙවල් වලට වෙලා මේගොල්ලෝ කන්නේ බොන්නේ ගොඩාක් ප්‍රමාද වෙලා. උදේ කෑම ගන්නේ දවල් 11ට 12ට. දවල් කෑම ගන්නේ හවස 4ට විතර. රෑ කෑම ගන්නේ රෑ 10ට 11ට විතර. දෙමව්පියන්ට තැරලා ඉන්න වෙලා මේ දරුවන්ගේ වීඩියෝ ගේම් ප්‍රශ්නේ හින්දා. ඇමරිකානු මනෝවිද්‍යාඥයෝ කියනවා මේ වීඩියෝ ගේම් වලට ඇබ්බැහි වෙනවා කියලා කියන්නේ මේක මානසික රෝගයක් කියලා. එතකොට ආදරණීය දෙමව්පියනි, ඔබේ දරුවන්ට මානසික රෝගයක් මේ වීඩියෝ ගේම් වලට ඇබ්බැහි වෙනවා කියලා කියන්නේ. දැන් මේ වීඩියෝ ගේම් වලට ඇබ්බැහි වෙච්චි උපරිමෙන් ඇබ්බැහි වෙලා හීනෝන්මාදයේ තත්වයට, ඒ කියන්නේ හීනෝන්මාදයේ කියන මානසික රෝග තත්වයට පත්වෙච්ච දරුවෙක් පහුගිය කාලේ මට හමු වෙනවා. එතකොට මේ දරුවා පිළිබඳව මම සොයා බලනකොට මේ දරුවා වයස අවුරුදු 5 ඉඳලා තමයි මේ ජංගම දුරකථනේ මේ දරුවට හම්බ වෙන්නේ. මට මේ දරුවා හම්බ වෙනකොට මේ දරුවා මානසික මට්ටම ඉතාමත් පහළට වැටිලා තිබුණා. අධ්‍යාපනයේ පිරිහිලා මේ දරුවා පාසල් යන්නේ නැහැ. අම්මා තාත්තට ගහනවා, රණ්ඩු කරනවා, ගෙදර බඩු පොළවේ ගහනවා. මෙන්න මේ තත්ත්වෙට මේ දරුවා පත් වෙලා මේ දරුවා මොකද කරන්නේ? මේ දරුවගේ පරිගණකයේ වටිනාකම රුපියල් 75000. එතකොට මේ දරුවා රුපියල් 75000 පරිගණකය මෙයා පොළවේ ගහලා කුඩු කරලා දාලා අම්මට බල කරනවා, මට ලක්ෂ 1000ක පරිගණකයක් අරගෙන දෙන්න, මේකේ රැම් එක මදි මට ගේම් වලට කියලා. බලන්න දරුවෝ මේ තරම් විනාශකාරී බවට පත් වෙනදත් මේ වීඩියෝ ගේම් බලපාලා තියෙනවා. එතකොට මේ වීඩියෝ ගේම් වලට ඇබ්බැහි වීම කියලා කියන්නේ මානසික රෝගයක් කියලා මම කිව්වා. මේක මම නෙමෙයි කියන්නේ, ඇමරිකානු මනෝවිද්‍යාඥවරු තමයි කියන්නේ මේ වීඩියෝ ගේම් වලට ඇබ්බැහි වීම කියන්නේ මානසික රෝගයක් කියලා. අපි බලමු කොහොමද මේ මානසික රෝගය උසුව කරගන්නේ කියලා. මේ වීඩියෝ ගේම් වලට ඇබ්බැහි වුණු දරුවන්ට තියෙන ප්‍රතිකාරය තමයි සිතුවිලි ප්‍රතිකාරය. මේ සිතුවිලි ප්‍රතිකාරය පිළිබඳව කතා කරනවා මනෝවිද්‍යාඥ ආරුන් ටී බිග් මහත්මයා. මේ සිතුවිලි ප්‍රතිකාරය තුලින් කරන්නේ ඒ දරුවාගේ සිතුවිලි වෙනස් කරන එක. දැන් දරුවා සම්පූර්ණයෙන්ම මේකට ඇබ්බැහි වෙලානේ තියෙන්නේ. මෙයාට වෙන කිසි වැඩක් නැහැ, මෙයා නාන්නේ කන්නේ නැහැ. ගොඩාක් මේ ඇබ්බැහි වුණු දරුවන්ගේ දෙමව්පිය කියන දෙයක් තමයි මගේ දරුවා නාන්නේ සතියකට සැරයක්, මගේ දරුවා හරියට කෑම කන්නේ නැහැ, මගේ දරුවා පාසලේ වැඩක් කරන්නේ නැහැ. මින් මේ හේතු නිසා මේ දරුවන්ගේ සිතුවිලි වෙනස් කරන්න ඕන. සිතුවිලි වෙනස් කිරීම තුළින් මේ වීඩියෝ ගේම් වලට ඇබ්බැහි වීම අපිට සුව කරගන්න පුළුවන්. ඒ වගේම ගොඩාක් දරුවෝ මේ ප්‍රතිකාර සඳහා පෙමිණින්නේ නැහැ.
මේ ප්‍රතිකාර සඳහා පෙමිනෙන්නේ නැත්නම් මොකද්ද අපි ගත යුතු පියවර වෙන්නේ දෙමව්පියෝ විශේෂයෙන්ම මනෝචිකිත්සකවරයෙකු මුණ ගැහිලා මේ සම්බන්ධව කතා කරන්න ඕන කතා කරලා මොනවද තමා විසින් දරුවාට මේ දේ එපා වෙන්න ඇත්තටම මේ අබ්බැහිවීමනේ අබ්බැහිවීම අපි මේ එපා කරවන්නේ කොහොමද කියලා දෙමව්පියන්ගේ පැත්තෙන් කරන්නේ මොකද්ද කියලා කතා කරන්න ඕන එහි වගේම ආදරණීය දෙමව්පියනි ඔබට අවසන් වරට මට කියන්න තියෙන්නේ මේ වීඩියෝ ගේම් වලට ජංගම දුරකථන වලට අබ්බැහි වෙන්නේ ඔබේ දරුවෝ ඔබේ වරද නිසාමයි මම දකින දෙයක් තමයි මම වාහනයක ගියත් මම මොන ස්ථානයකට ගියත් මම බොහෝ වෙලාවට දකින දෙයක් තමයි මේ 6-4 නොතේරෙන පුංචි දරුවෝ මේ ස්මාර්ට් ෆෝන් එකක් අරගෙන කරන මේ වීඩියෝ බැලීම සහ ගේම් ගැහිම එතකොට දරුවට දෙමව්පියෝ බත් කවන්න යොදාගන්නේ ජංගම දුරකථනේ ආදරණීය දෙමව්පියනි ඔබේ දරුවට පහු වෙනකොට මානසික රෝගී බවට පත් නොකර ගන්න නම් ඔබ මේ දේ පිළිබඳ වග බලා ගන්න ඕන ඔබේ දරුවෝ ජංගම දුරකථන ඔබෙන් ඉල්ලනවා නම් ඔබට ඒ පාවිච්චි නොකර ඉන්න පුළුවන් නැත්නම් ඔබට දරුවා නිදි අවස්ථාවක දරුවා ගෙදර පාසල් ගිය වෙලාවට නැත්නම් ඔබ කාර්යාලයේ වෙලාවේදී ඔබට මේ ජංගම දුරකථන පාවිච්චි කරන්න පුළුවන්